ආයුබෝවන් මේ දවස්වල ගොඩක්ම කතා බහට ලක් වෙන ඒ වගේම ඇක්වේරියම් වල හොඳ මාළවියක් සහිත මාළු විශේෂයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ග්ලෝ ටෙට්‍රා ලංකාව තුල වගේම අපනයනිය තුලින් රටට ඩොලර් ගේන්න පුළුවන් විදේශ වෙළඳපළ තුලත් ඉහළ ඉල්ලුමක් මේ මාළුන්ට තියෙනවා. ඉතින් අද අපි කතා කරමු ග්ලෝ ටෙට්‍රා ඇති කරනවා නම් කොහොමද ටැංකිය සකස් වෙන්න ඕනේ? ඒ වගේම මෙයාලගේ ආහාර ගැන ග්ලෝ ටෙට්‍රා එකට ඇති කරන්න පුළුවන් මාළු වර්ග වගේ ග්ලෝ ටෙට්‍රා ගැන එකි මෙකි නොකි හැම දෙයක්ම අද anything.lk තුලින්. සාමාන්‍යයෙන් අපි ෆ්‍රෙෂ් බ්‍රීඩ් එකක් ගැන කතා කරනකොට එයාලගේ ඉතිහාසය ගැන කියලා 1700 ගණන්වල මෙන්න මේ රටින් හොයාගෙන මෙන්න මෙහෙමයි ව්‍යාප්ත වුණේ කියලානේ කියන්නේ. නමුත් අද අපිට එහෙම කතා කරන්න තාඩම් මෙයාලගේ දීර්ඝ ඉතිහාසයක් නැහැ. ඒකට හේතුව තමයි ග්ලෝ ටෙට්‍රා එහෙමත් නැත්නම් මේ ග්ලෝ ෆිෂ් කියලා කියන්නේ ජානි වෙනස් කිරීම කරලා මිනිස්සු විසින් හදපු මාළුවේ. ඒ කියන්නේ මේ ග්ලෝ ෆිෂ්ගේ ශරීරයේ හැඩගැස්ම සඳහා අදාළ ජාන බ්ලැක් විඩෝ ටෙට්‍රා මාළුන්ගෙන් අරගෙන තියෙනා වගේම ශරීර වර්ණය සඳහා අදාළ ජාන සීබ්‍රා නෙලියෝ මාළුගේ ජාන ඒ වගේම මුහුදු ජෙලි ෆිෂ්ගේ වගේම මුහුදු කොරල් වල ජාන අරගෙන ඒකාබද්ධ කරලා තමයි මේ ග්ලෝ ටෙට්‍රා මාළුන්ව හදලා තියෙන්නේ. ඉතින් බොහෝම කෙටි ඉතිහාසයක් තියෙන මාළුවෙක් ජාන වෙනස් කිරීම මත බිහි කරපු මාළුවෙක් නිසා මේ ග්ලෝ ටෙට්‍රා මාළුන්ව අපිට ස්වභාවික පරිසරයේදී දක්නට ලැබෙන්නේ නැහැ. මේ මාළු ලංකාවේ වෙළඳපළට ඇවිල්ලත් වැඩි කාලයක් නැහැ. ඒ වුණාට වර්තමානයේ වෙනකොට ඉතාමත් ඉහළ ඉල්ලුමක් මේ මාළුන්ට තියෙන නිසා ෆිෂ් බ්‍රීඩර්ස් පෙළඹිලා ඉන්නවා මෙයාලව ලංකාව තුල මත්ස්‍ය ගොවිපළවල් තුල බෝ කරලා අපනයනය කරන්න. ඔන්න මේ හරහා ලංකාවට විදේශ විනිමය අරන් එන්නත් දැන් ඔයාලට පුළුවන්. දකුණු ඇමරිකාව තමයි මේ මාළුවන්ගේ නිජ බිම විදිහට අපිට හඳුන්වන්න වෙන්නේ. ඇත්තෙන්ම ග්ලෝ ටෙට්‍රාගේ මුල් ජානීය අයිති මත්ස්‍යයා බ්ලැක් විඩෝ ටෙට්‍රා තමයි අපිට ස්වභාවික පරිසරයේ කියන්නේ දකුණු ඇමරිකාවේ පරිසර පද්ධතිය තුළ දක්නට ලැබෙන්නේ. අනිත් ටෙට්‍රා විශේෂ වගේම මේ ග්ලෝ ටෙට්‍රාත් අයිති වෙන්නේ කැරසිඩේ කියන මත්ස්‍ය කුලියට. ඉතින් බොහෝම සාමකාමී රංචු වශයෙන් ජීවත් වෙන ආස මාළුවෙක් තමයි මේ ග්ලෝ ටෙට්‍රා කියලා කියන්නේ. අපි දැන් කතා කරමු මේ ග්ලෝ ටෙට්‍රා ඔයාලගේ ගෙදර ඇති කරනව නම් ටැංකිය මොන විදිහටද සකස් වෙන්න ඕනේ? ටැංකිය තුළ මොන වගේ පරිසර සාධකද මෙයාලට ජීවත් වෙන්න හිතකර වෙන්නේ කියලා. මෙයාලට ජීවත් වෙන සුදුසු ජලයේ pH අගය 6.5 8 අතර තමයි වෙන්නේ. ඒ වගේම ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 25 අතර තමයි සුදුසු වෙන්නේ. අතීතයේ ඉඳන්ම ස්වභාවික පරිසරයේ ජීවත් වුණ මත්ස්‍ය විශේෂයක් නම් ගොඩාක් වෙලාවට හොඳ දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. නමුත් ජාන වෙනස් කිරීම මගින් හදපු මාළුවෙක් නිසා මෙයාලගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ටිකක් අඩු අගයක තමයි තියෙන්නේ. ඉතින් මේ කාරණයත් එක්කම මෙයාලව දාන ටැංක එකේ ජලයේ පිරිසිදුභාවය ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම හොඳ ෆිල්ටර් එකක් ටැංක එකේ තියෙනවා නම් හොඳයි. අපි වෙනදට කරන විදිහටම 25ක වෝටර් චේන්ජ් එකක් කරලා ගල් අතර රැඳිලා තියෙන අපද්‍රව්‍ය එහෙම ඉවත් කරලා ටැංකිය ඇතුලේ පිරිසිදුභාවය පවත්වාගෙන යනවා නම් මෙයාලව අපිට මැරෙන්නේ නැතුව රැක ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ ආයු කාලය ගත්තොතින් අවුරුදු 3ත් 3 මාරත් අතර තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම මෙයාලගේ උපරිම වර්ධනය අඟල් 2ක් 2 මාරත් අතර තමයි වෙන්නේ. මෙයාල රංචු වශයෙන් ඉන්න වඩාත් කැමැත්තක් දක්වන මත්ස්‍ය විශේෂයක් කියලා මං ඉස්සලා කිව්වනේ. ඒ නිසා මාළු ජෝඩුවක් මිලදී ගන්නේ නැතුව මාළු ජෝඩු කීපයක් එකට දාන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. මෙයාලින ටැංකිය අලංකාරය කරන්න කොටයක් හරි ලොකු ගල් වර්ග හරි දාන්න පුළුවන්. ටැංකියේ පතුලට කුඩා ගල් වර්ග දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මෙයාලට තියෙන්නේ කෙටි වරන් නිසා ඒ වගේ දේවල් දැම්ම කියලා වරල් පැටලෙනවා වගේ හානි මාළුන්ට සිද්ධ වෙන්නේ නැහැ. ජලද ශාක වර්ග මෙයාලින ටැංකියේ හිටවන්න ඔයාලට පුළුවන්. ඒ වගේම ඉතාමත් සාමකාමී මත්ස්‍ය විශේෂයක් නිසා මෙයාලව ප්ලාන්ටඩ් ටැංක් එකකට උනත් දාන්න පුළුවන්. දැන් අපි බලමු මෙයාලගේ ආහාර වර්ග ගැන. ග්ලෝෆිෂ් කියලා කියන්නේ සර්වභක්ෂක මාළුවෙක්.
මුලින්ම සාමාන්‍ය පෙලට්ස් වර්ග වගේම ෆ්ලේක්ස් වර්ග මෙයාලගේ ආහාර වශයෙන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොලේ ගන්න තියෙන ඒ වගේ වියළන ලද තින්කල මත්ස් ආහාර මෙයාලට ලබා දෙන්න පුළුවන්. ග්ලෝෆිෂ් වෙනුවෙන් හදපු මාළු කෑම වර්ගත් අපිට වෙළඳපොලේ ගන්න තියෙනවා. කොහොම හරි ඔයාලට හොඳ ෆිෂ් ෆුඩ් එකක් ලබා දෙන්න පුළුවන් නම් ඔයාලගේ ග්ලෝෆිෂ් ලව සෞඛ්‍ය සම්පන්නව තියාගන්න පුළුවන් වගේම මෙයාලගේ මේ තියෙන දීප්තිමත් වර්ණත් අඩු නොවී පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. හැමදාම වෙලාවක් තියාගෙන ඒ වෙලාවට දවසට දෙපාරක් හෝ ඉන්න මාළු ප්‍රමාණය අනුව අවශ්‍ය නම් වේල් 3ක් ආහාර ලබා දෙන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණයේ ටිකක් අඩු මාළු විශේෂයක් නිසා මෙයාලා ලෙඩ රෝගවලට ඉක්මනින් ගොදුරු වෙන්න පුළුවන්. ඩ්‍රොප්සි වගේ රෝග වගේම වයිට් ස්පොට්, ක්ලවුඩියයි එහෙමත් නැත්නම් ඇස් සුදු වීමේ රෝගේ වගේ රෝග ගණනාවක් බහුලව මෙයාට හැදෙන්න පුළුවන්. ඒ නිසා මේ බ්‍රීඩ් එක ඔයා හදනවා නම් ටැංක් එකේ වෝටර් කන්ඩිෂන් එක සම්බන්ධයෙන් ඔයාට විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. ඒ වගේම මොනියම් හේතුවක් උඩ ඔයාලට දවස් 2-3ක් මෙයාලට ආහාර ලබා දෙන්න බැරි වුණොත් අනිත් මාළු වර්ග වගේ ටැංකියේ තියෙන දෙයක් කාලා ජීවිතේ රැක ගන්න මෙයාලට ටිකක් අමාරුයි. එහෙම අවස්ථාවකදී මෙයාලා ඉතාම දුර්වල වෙනවා. ඒ වගේම ශරීරයේ පිරුණු ගතිය නැති වෙලා ටිකක් කෙට්ටු වෙනවා. ඉතින් තවදුරටත් මේ විදිහට ආහාර නොලැබුණොත් ඉක්මනින් මිය යන්න පවා ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාලා ග්ලෝෆිෂ් හදනවා නම් ආහාර ලබා දීම අකණ්ඩව හරි විදිහට කරන්න වෙනවා. අපි දැන් කතා කරමු මෙයාලගේ වර්ණ ගැන. සාමාන්‍යයෙන් මාළුවෙකුගේ දක්නට අඩු මේ ලුමිනෙක්ස් වර්ණය එහෙමත් නැත්නම් හයිලයිට් පාටවල් මෙයාලට ආවේ මුහුදු ජීවීන්ගෙන් වගේම සීබ්‍රා ඩැනියෝ වගේ මාළුන්ගෙන්. ඉතින් මෙයාලගේ ප්‍රධාන වශයෙන් වර්ණ 6ක් දක්නට ලැබෙනවා. මේ ඉන්නේ ඉලෙක්ට්‍රික් ග්‍රීන් කියන වර්ණය සහිත ග්ලෝ ටෙට්‍රා මාළු. ඔයාලට මතකනේ අපි පොඩි කාලේ පොත්වල තිබුණු කරුණු හයිලයිට් කරන්න ගත්ත හයිලයිට් පෙන් එකේ තිබුණේ මේ වගේම පාට නේද? මෙයාලගේ මේ වර්ණය අරගෙන තියෙන්නේ සීබ්‍රා මාළුන්ගේ ශරීර වර්ණ වලින් කියන එක දැන් ඔයාලට පැහැදිලිනේ. ඇත්තටම සීබ්‍රා කියලා කියන්නේ ජාන වෙනස් කරලා හදපු මාළුවෙ. ඊළඟ වර්ණය තමයි සන්බර්ස්ට් ඔරේන්ජ්. ඔරේන්ජ් කියලා කිව්වට ටිකක් වැඩිපුර කහ පාටට බර වර්ණයක් තමයි මෙයාලගේ දක්නට ලැබෙන්නේ. ඊළඟ වර්ණය තමයි කොස්මික් බ්ලූ කියලා කියන්නේ. ඊළඟට ඉන්නවා ස්ටාර් ෆ්‍රයර් රෙඩ් කියන රතු පාට ග්ලෝ ෆිෂ් වර්ගය. දැන් අපි වර්ණ හතරක් කිව්වා. පස්වෙනි වර්ණය තමයි මූන් රයිස් පින්ක් කියන රෝස පාටට හුරු වර්ණය. අවසානයේ ඉන්න පාට තමයි ගැලැක්ටික් පර්පල් කියන දම් පාට වර්ණය. මේ වීඩියෝ දර්ශනවල ඔයාලට සුදු පාට ටෙට්‍රා විශේෂයක් දක්නට පුළුවන්. ඒ තමයි ඇල්බිනෝ ටෙට්‍රා කියලා කියන්නේ. ඇල්බිනෝ කියලා කියන්නේ සුදු පාටට කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. එතකොට එයාලගේ මුල් ජාන බ්ලැක් ටෙට්‍රාම තමයි. ග්ලෝ ටෙට්‍රා ලෝකයට හඳුන්වා දෙන්න කලින් තමයි මේ ඇල්බිනෝ ටෙට්‍රා ලෝකයට හඳුන්වා දීලා තියෙන්නේ. ඊට පස්සේ අවසානයට තමයි අද අපි කතා කරන ග්ලෝ ටෙට්‍රාගේ ආගමනය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ කිව්ව වර්ණවලම වේල් ටේල් ග්ලෝ ෆිෂ් එහෙමත් නැත්නම් වරල් දිග වර්ගයක් ඉන්නවා. දැන් ඔයාලා දකින්නේ ස්ටාර් ෆයර් රෙඩ් වේල් ටේල් ග්ලෝ ෆිෂ් කෙනෙක්. ඉතින් වර්ණ 6ක් යටතේ මේ ග්ලෝ ෆිෂ් දක්නට ලැබෙන නිසා ඔයාගේ ටැංක් එකට ඔයා කැමති පාට වලින් තෝරගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේ ඉඳලා ආපු සුරතල් මත්ස කාණ්ඩවලට වඩා වෙනස් වර්ණ මෙයාලට තියෙන නිසා ග්ලෝ ෆිෂ් ඉන්න ටැංකියට නිල් පාටට හුරු හොඳ දීප්තිමත් ලයිට් එකක් දැම්මොත් එයාලගේ වර්ණය වඩාත් කැපිලා පේන විදිහට ඔයාලට දක්නට පුළුවන් වේ. ඉලෙක්ට්‍රික් කලර්ස් වලට ආස අයට තමයි මේ මාළු වර්ගය වඩාත් ගැලපෙන්නේ. දැන් අපි කතා කරමු මෙයාලගේ ටැංක් මේස්ලා එමන් නැත්තම් මෙයාලත් එක්ක එකට ටැංක් එකට දාලා අපිට ගැටලුවක් නැතුව ඇති කරන්න පුළුවන් මාළු වර්ග මොනවද කියන එක. මුලින්ම අනිත් ට්‍රෙට්‍රා වර්ග, ඒ කියන්නේ නියෝන් ට්‍රෙට්‍රා, කාඩිනල් ට්‍රෙට්‍රා, බ්ලැක් ට්‍රෙට්‍රා වගේ මාළු එක්ක මෙයාලව එකට හදන්න පුළුවන්. ඊළඟට ශ්‍රිම් වර්ග, ඒ කියන්නේ අපි කලින් වීඩියෝ එකකින් අරගෙන ආපු
කුඩා මිරිදිය ඉස්සන් විශේෂය තමයි ට්‍රිම් කියලා කියන්නේ. එයාලේකත් ප්ලාන්ටර් ටැංක් එකකට වගේ දාලා එකට ඇති කරන්න පුළුවන්. ඊළඟට ගප්පි එක මොලි සහ ප්ලේටි මාළුත් එක්ක එකට හදන්න පුළුවන්. සෝටෙල් බබ් වර්ග එක මෙයාලව එකට ඇති කරන්න පුළුවන්. ගෝල්ෆිෂ් එක මෙයාලව එකට දැම්මම මෙයාලා ගෝල්ෆිෂ්ලට ටිකක් කොටන්න බලනවා. ඒ නිසා සාමකාමී මාළු විශේෂයක් වුණත් ගෝල්ෆිෂ් එකට මෙයාලව දාන්නේ නැත්නම් තමයි හොඳ. ඉතින් මම මෙතනදී නම් වශයෙන් සඳහන් නොකළත් වඩාත් දුරට සාමකාමී මාළු වර්ග එක ග්ලෝටෙට්‍රව ගැටලුවක් නැතුව හදන්න පුළුවන්. ඊළඟට මෙයාලව එකට දාන්න බැරි මාළු විදිහට ප්‍රධාන වශයෙන්ම මොන්ස්ටර් කාණ්ඩේ මාළු, ඒ කියන්නේ අරවානා, පාකු, ඔස්කා වගේ මාළු එක්ක කොහොමදවත් එකට ඇති කරන්න බෑ. ඊළඟට සික්ලිඩ් වර්ගයේ මාළු, ඒ කියන්නේ ෆ්ලවර් හෝන්, මලාවි වගේ මාළු එක්ක මෙයාලව එකට හදන්න බෑ. ගුරාමි පවුලේ මාළු එක්කත් හදන එක නම් මේ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඔය වගේ වර්ග තමයි ග්ලෝෆිෂ්ගේ ටැංක් මේට් ලයිෆ් ටුවේ නැති මාළු වර්ග විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අවසාන වශයෙන් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඇත්තටම මේක ඉල්ලීමක්. මේ ග්ලෝටෙට්‍රා කියලා කියන්නේ ජාල වෙනස් කරලා හදපු මාළුවෙක් නිසා ඔයාලා කිසිම වෙලාවක මේ මාළුන්ව ස්වභාවික පරිසර පද්ධතීන් වලට එකතු කරන්න එපා. මොකද ඒක ස්වභාවික පරිසරයේ ඉන්න මත්ස්‍ය විශේෂවලට හානිදායක වෙන්න පුළුවන්. ඒ වගේම බැරි වෙලාවත් ස්වභාවික පරිසර පද්ධතියක ඉන්න මත්ස්‍ය විශේෂයක් සමග අන්තර් අභිජනනයෙන් පැටව බිහි වුණොත් ඒ බිහිවන පැටව දුර්වල සත්වයන් වීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා හොඳම දේ ඔයාලා මෙයාලා හදනවා නම් කිසිම වෙලාවක දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙයාලව ස්වභාවික පරිසරයට මුදා හරින්න එපා. ග්ලෝටෙට්‍රාට වර්තමාන වෙළඳපළේ විශාල ඉල්ලුමක් තියෙනවා. ස්වයං රැකියාවක් වශයෙන් විසිදුරු මත්ස්‍ය කර්මාන්තයේ නියැලීලා ඉන්න හෝ ශ්‍රේෂ්ඨයට එන්න ආසාවෙන් ඉන්න අයට ග්ලෝටෙට්‍රා කියලා කියන්නේ බෝ කිරීම තුලින් ලක්ෂ ගණන් මුදල් උපයන්න පුළුවන් මාර්ගය. ග්ලෝටෙට්‍රා බෝ කිරීම ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අපි ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් ග්ලෝෆිෂ් සම්බන්ධයෙන් ඔය කරුණ ටික තමයි අද ඔයාලට කියන්න බලාපොරොත්තු වුනේ. මොනවා හරි අපිට මගහැරුණු දෙයක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බ වෙනකම් දිහින් එන්න හැමෝටම සුබ සතියක් තියා.